24 ඇතුළත කොරෝනා ඇමරිකාවට කළ මහා විනාශය මේ යන අයගේ ඈත දූපතක වල්ලනවා. ඉදිරියේදී සිද්ධ වෙන දේ ගැන බිහිසුණු අනාවැකි. ඇමරිකාවේ පමණක් 18,747ක් වෛරසයට බිලි. අගෝස්තු වෙද්දී මරණ 81,000ක් වන බවට අනාවැකි. නව සංඛ්‍යා ලේඛන අනුව ඉදිරියේදී සිද්ධ වෙන දේ. අවසන් පෑ 24 තුලදී ඇමරිකාවේදී කොරෝනා වෛරසය හේතුවෙන් සිදු වූ මරණ 2000ක් ඉක්මවා තිබෙනවා. ඒ අනුව එක් දිනක් තුල ලෝ රටක සිදු වූ වැඩිම කොරෝනා මරණ සංඛ්‍යාව මෙයයි. ඇමරිකාවේ පමණක් කොරෝනා හේතුවෙන් සිදු වූ මරණ සංඛ්‍යාව 18,847ක් බවයි ඇමරිකානු වාර්තා පෙන්වා දෙන්නේ. විදේශ මාධ්‍ය වාර්තා කරන්නේ ඇමරිකාවේ මේ යන කොරෝනා රෝගීන් පිරිසක් නිව්යෝක් නගරයේ හුදෙකලා දූපතක් වන හාර්ප් දූපතේදී මිහිදන් කිරීමට එරට බලධාරීන් කටයුතු කරන බවයි. අදාළ දූපත වසර 150 එරට සිදුවන මඳුමා මොනවත් මරණ මිහිදන් කිරීමට භාවිතා කරන ස්ථානයක්. හාර්ප් දූපතේ සමූහ මිනි බලවත් සාදා මිහිදන් කිරීමට කටයුතු කරනවා. බලපෑමට ලක්වූ පිරිසකට උදව් උපකාර කිරීමටද මේ වන විට විශාල ගැටලුවක් බවට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. මීට දින කිහිපයකට පෙර වොෂින්ටන් විශ්වවිද්‍යාලයේ සෞඛ්‍ය ප්‍රමිතිය හා ඇගේම් ආයතනයේ විශේෂඥයින් පිරිසක්ද ඇමරිකාවේ සිදුවන මරණ සංඛ්‍යාව ගැන අනාවාර්කී කළ කර තිබුණා. ඔවුන්ගේ මතය අනුව අසංගත මිය යන සංඛ්‍යාව අගෝස්තු මාසයේ වන විට 61,000 ඉක්මවා යනු ඇති බව වාර්තා වනවා. සැලසුම් කර ඇති පරිදි දින 30කට පසු වර්තමාන අගුරු දැම්ම ඉවත් කළහොත් ගිම්හානියේදී කොරෝනා වෛරස් ආසාදන වැඩිවීමක් සිදුවන බව එක්සත් ජනපද රජයේ නව සංඛ්‍යා ලේඛන පෙන්වා දෙනවා. කෙසේ වෙතත් මේ වන විට එක්සත් ජනපදයේ 96%ක් සම්පූර්ණයෙන් වසා දමා තිබෙනවා. නිව්යෝක් ටයිම්ස් පුවත්පත ලබාගත් රජයේ ප්‍රක්ෂේපණවලින් පෙනී යන්නේ දැනට ක්‍රියාත්මක වන දැඩි සමාජ දුරස්ථ පියවර ඉවත් කළහොත් ජූනි සහ ජූලි මාසවලදී ආසාදන හා මරණ දෙවන රැල්ල ඉහළ යනු ඇති බවයි. ස්වදේශික ආරක්ෂක හා සෞඛ්‍ය හා මානව සේවා දෙපාර්තමේන්තුවලින් ලබාගත් ප්‍රක්ෂේපණවලට අනුව දැනට පවතින අගුළු දැම්ම මාස මැයි මස වන දින ඉවත් කළහොත් මරණ සංඛ්‍යාව 102,000 දක්වා ඉහළ යනු ඇතැයි ගණන් බලා තිබෙනවා. උපුටා ගැනීම ඩේල් මේල් ඇසුරින්.